හරි අයිබෝන් පුතේ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි එහෙනම් හැමෝම කියන්න අවුහරි මට කියන්න මාව පේනවද සහ මාව ඇහෙනවද ඔයගොල්ලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ මැසේජ් දාන්න පුළුවන් පුතේ ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද කියලා හරි හරි පුතේ හරි 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 පේනවා සහ ඇහෙනවා හරි එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. මම මුලින්ම කියන්න ඕනේ හැමදාමත් වගේ මුලින්ම කියන හැමදාමත් වගේ මම ක්ලාස් එක කරන වෙලාවේ තමන්ගේ මයික් එක ඔන් කරන්න එපා. තමන්ගේ මයික් එක ඔන් කරන්න එපා. මොකද තමන්ගේ මයික් එක ඔන් කරාට පස්සේ ඔය ගෙවල් වල තියෙන ශබ්ද මේ ක්ලාස් එකට ඇහුනොත් අනිත් ළමයින්ටත් ඒක අපහසුව ක්ලාස් එකේ ඉන්න අපහසුවත් සමග මට උගන්වන්නේකට ඒක බාධාවක් වෙනවා. අන්න ඒ නිසා තමන්ගේ මයික් එක ඔන් කරන්න එපා. මම මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට chat box එකේ මැසේජ් එකක් දාන්න මට direct message එක मतक මේ ශ්‍රී ලංකාව මේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙන්න කලින් වෙනත් යුරෝපා ජාතීන් දෙකකගේ මේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වෙලා තිබ්බා. ඒ අනුව පුතේ අපේ රට මුලින්ම යටත් විජිතයක් බවට පත් කරගත්ත යුරෝපා ජාතිය තමයි පෘතුගීසි. මේ පෘතුගීසින්ගෙන් පස්සේ අපේ රට ආක්‍රමණය කරපු යුරෝපා ජාතිය තමයි ලන්දේසි. මේ පෘතුගීසින් සහ ලන්දේසින් ලංකාවේ අල්ලගත්ත මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි. නමුත් පුතේ මේ බ්‍රිතාන්‍යම් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විතරක් අල්ලලා නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මුළු සමස්ත දිවයිනම කඳ උඩරටත් එක්ක මුළු සමස්ත දිවයිනම ඒගොල්ලන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගන්නවා. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් කර ගන්නවා. හරි. එතකොට මම කිව්වා මේ ඉංග්‍රීසීන් මේ මුල් කාලයේදී අපේ රට කෙරෙහි අවධානය යොමු කරේ නැහැ. මේ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරේ නැහැ. නමුත් මේ ටික කාලයක් ගියාට පස්සේ මෙන්න මේ කියන බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ඉංග්‍රීසීන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරනවා මෙන්න මේ කියන ඉංග්‍රීසීන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරන්න බලපාපු ප්‍රධාන හේතු තුනක් තිබ්බා ප්‍රධාන හේතු තුනයි පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම දෙවෙනි එක තමයි පුතේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම මේ ලංකාවේ තිබ්බ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම ඊට පස්සේ වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබූ වැදගත්කම මම මේවා පිළිබඳව ඔයගොල්ලොත් එක්ක මේවා වෙන වෙනම සාකච්ඡා කරලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි කතා කරා 1796 ට කලින් ගිය සතිය කතා කරේ 1796 ට කලින් 1796 ට කලින් මේ බ්‍රිතාන්‍යයන් අපේ උඩරට රජවරුත් සමග සම්බන්ධතාව පැවැත්වුවා ඒ අනුව පුතේ ගිරසති මම කතා කරා 1762 වර්ෂයේදී
John Pybus. John Pybus. මේ උඩරට පාලනය කරපු කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව සමග මොකක්ද දූත සම්බන්ධතාවක් පැවැත්තුවා මම ඒ පිළිබඳව කතා කරා ඒ දූත ගමන අසාර්ථක වුණා කියලා මම කිව්වා ඊට පස්සේ 1782 වර්ෂයේදී Hugh Boyd මේ උඩරට රජු වුණ මේ වෙනකොට උඩරට රජු වෙච්ච රාජාදි රාජසිංහ රජුරුවත් එක්ක දූත සම්බන්ධතාවක් පැවැත්තුවා एक असार्थक ना किया मम्मा क्यों हुआ इधर पास से पुत्र इतना सस्ती है अनुपहावर्षे दी इतना सस्ती है अनुपहावर्षे दी रॉबर्ट एंड्रूज राजा अधिराज सिंह राजरोत्ते के दूध संबंधता हुआ ऐतुआ ये दूध संबंधता है सार्थक उन्हा हरे එතකොට මම මෙන්න මේ දක්වා මම ගිය සතිය වෙනකම් මෙන්න මේ දක්වා පොඩි ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ හරි එහෙනම් මම ඔයගලන්ට විනාඩි දෙකක් දෙන්නම් මේ දක්වා උගන්නකොට කියවගන්න මේ දක්වා උගන්නකොට කියවගන්න පුතේ විනාඩි දෙකක් දෙන්න ඔයගලන්ට විනාඩි දෙකක් දෙන්න කියවගන්න මේ දක්වා උගන්න පුතේක හරි පුතේ හරි එහෙනම් අද මාතෘකාව ලියා ගන්න පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මාතෘකාව ලියා ගන්න ඊට පස්සේ ලස්සන කතන්දරයක් තියෙන කතන්දරය අහගන්න ඈ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටීම මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම මෙරට උදේ ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරනවා නම් මම කැමතියි මොකද මට ඔයගොල්ලෝ ලියලාද ලියනවද නැද්ද කියලා මට බලා ගන්න පුළුවන් එහෙම වුණොත් මම වීඩියෝ ඔන් කරලා තියනවා නම් කැමතියි එතකොට මට ඔයගොල්ලන්ගේ ටයිමින් බලලා මට නෝට් එක කියද්දි ඔයගොල්ලෝ ලියලා ඉවරනට පස්සේ මට කියන්න පුළුවන් මට ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක හොයා ගන්න පුළුවන් අන්න ඒ නිසා වීඩියෝ ඔන් කරලා තියනවා නම් මම කැමතියි ඔයගොල්ලෝ
පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මෙරට මුහුදු බඩ ප්‍රදේශවල බලය පිහිටවීම. හරි පුතේ හොඳට අහගෙන ඉන්න දැන් ඈ හොඳට අහගෙන ඉන්න. පුතේ දැන් ওই මාතෘකාව අමතක කරන්න. දැන් ওই මාතෘකාව අමතක කරන්න. දැන් අපේ මේ මේකේ ප්‍රධාන මාතෘකාව අපි මේ කතා කරන ප්‍රධානතම මාතෘකාව අපි මේ කතා කරන මාතෘකාවේ නම තමයි මේ ඉංග්‍රීසියෙන් අපේ රටේ බලය පිහිටවීම. ආ ඉංග්‍රීසියෙන් අත ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව තුල බලය පිහිටවීම. මේ ඉංග්‍රීසියෙන් මේ ශ්‍රී ලංකාව තුල බලය පිහිටවනකොට ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව තුල බලය පිහිටවනකොට මේ ක්‍රම තුනක් ඔස්සේ තමයි බලය පිහිටවන්නේ. ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ තමයි බලය පිහිටවන්නේ. මේ සිස්ටම් එක හරි ඔන්න හොඳට අහගෙන ඉන්න. ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ තමයි බලය පිහිටවන්නේ. ඒ තමයි පුතේ මේ 1796 ඉඳලා හොඳට බලගන්න. 1796 ඉඳලා 1798 දක්වා 1796 ඉඳලා 1796 ඉඳලා 1798 දක්වා හොඳට වර්ෂත් එක බලගන්න පුතේ 1796 ඉඳලා 1798 දක්වා මේ අපේ රට පාලනය කරපිටේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඒක හරිද ඔන්න එක ස්ටෙප් එක මෙන්න එක ස්ටෙප් එක හොඳට අහගන්න 1796 ඉඳලා 1798 දක්වා අපේ රට පාලනය කරේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින්. මේගොල්ලොත් ඉංග්‍රීසියෙන්ම තමයි ඈ. ඊට පස්සේ 1798 වර්ෂයේ ඉඳලා 1798 වර්ෂයේ ඉඳලා 1802 දක්වා 1802 දක්වා අපේ රට පාලනය කරපිටේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමයි. හරිද? පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමයි බ්‍රිතාන්‍ය කිරීටය යන දෙකම එකට එකතු වෙලා මෙන්න මේකට තමයි කියන්නේ පුතේ ද්විත්ව පාලනය. මෙන්න මේ කාල වකවානුවේ තමයි තිබ්බේ ද්විත්ව පාලනය. ද්විත්ව පාලනය. ඊට පස්සේ පුතේ 1802 ඉඳලා 1802 ඉඳලා අපේ රට පාලනය කරේ බ්‍රිතාන්‍ය කිරීටය. මේ බ්‍රිතාන්‍ය කිරීටය කියලා කියන්නේ පුතේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව. හොදේ බ්‍රිතාන්‍ය කිරීටය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව. ඔන්න දැන් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේ බ්‍රිතාන්‍ය හොඳට අහගන්න. බ්‍රිතාන්‍යයන් අපේ රට ආක්‍රමණය කරාට පස්සේ අපේ රටේ බලය පිහිටවනකොට බ්‍රිතාන්‍යයන් අපේ රටේ බලය පිහිටවනකොට ප්‍රධාන අවධි තුනක් ඔස්සේ බලය පිහිටවනවා. ආ බ්‍රිතාන්‍යයන් හොඳට අහගන්න. අප මං ආපහු කියනවා බ්‍රිතාන්‍යයන් මේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගන්නකොට මේ අවදි තුනක් ඔස්සේ තමයි බලය පිහිටවන්නේ. ප්‍රධාන අවදි තුනක් ඔස්සේ. ඒ අනුව පුතේ 1796 ඉඳලා 1798 දක්වා අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින්. කවුරු විසින්ද? පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින්. මේගොල්ලෝ පුතේ ව්‍යාපාරිකයෝ. හරි ඊට පස්සේ 1798 ඉඳලා 1798 ඉඳලා 1802 දක්වා අපේ රට පුතේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමයි බ්‍රිතාන්‍ය කිරීටයයි ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි දෙකම එකට එකතු වෙලා මේ දෙගොල්ලොම එකට එකතු වෙලා පුතේ අපේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරනවා. ඒකට තමයි මේ දෙගොල්ලෝ එක පාලනය කරපු නිසා දෙන්නෙක් ඉන්නවා. දෙගොල්ලෝ ඉන්න නිසා මේකට කියන මොකද්ද? ද්විත්ව පාලනය කියලා. මේකට කියනවා ද්විත්ව පාලනය කියලා. ඊට පස්සේ පුතේ 1802 දී සම්පූර්ණයෙන්ම 1802 දී සම්පූර්ණයෙන්ම අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරන්නේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටය විසින්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින්. හරි. අපි මේ ටික දැන් පැහැදිලි කරගමු. පස්සේ දැන් අපිට තියෙන්නේ මෙන්න මේක. පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම 1896 ඉඳලා 1828 දක්වා මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අපේ රටේ බලය පිහිටව ගත්තේ කොහොමද කියලා තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ ටික හද කරන්නේ. හරි. තාම මේ ටිකට ආවේ නැහැ.
තව ඔයගොල්ලෝ නෝට් එක ලියන්න ඕනෙත් නැහැ ෂෝට් නෝට් ගහ ගන්න ඕනෙත් නැහැ මම මේ නෝට් එක දෙනවා හරි අහගන්න පුතේ පුතේ මේ ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ ප්‍රංශ විප්ලවය ප්‍රංශ විප්ලවය අහලා තියෙනවද මේ ප්‍රංශය තුල හොඳට අහගන්න ප්‍රංශය තුල ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ ප්‍රංශය තුල ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ මේ ප්‍රංශය තුල බිහි වෙනවා පුතේ ශක්තිමත් ආණ්ඩුවක් හොඳට අහගන්න ඉන්න ප්‍රංශය තුල බිහි වෙනවා ශක්තිමත් ආණ්ඩුවක් ඊට පස්සේ මේ ප්‍රංශ ජාතිකයෝ විසින් ප්‍රංශ ජාතිකයෝ විසින් පුතේ යනවා ඕලන්දේ ආක්‍රමණය කරන්න ප්‍රංශ ජාතිකයන් විසින් යනවා ඕලන්දේ ආක්‍රමණය කරන්න ප්‍රංශ ජාතිකයන් විසින් යනවා ඕලන්දේ ආක්‍රමණය කරන්න මේ ඕලන්දේ කියලා කියන්නේ පුතේ මේ ඕලන්දේ කියලා කියන්නේ ලන්දේසින්ගේ මව් රාජ්‍ය ලන්දේසින්ගේ මව් රාජ්‍ය පුතේ මේ ප්‍රංශ ජාතිකයන් විසින් හොඳට අහගන්න ප්‍රංශ ජාතිකයන් විසින් මේ ඕලන්දය ආක්‍රමණය කරන්න යනකොට ප්‍රංශ ජාතිකයන් විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න යනකොට මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික පාලනය කරේ ලන්දේසින් විසින් ලන්දේසින් විසින් හොඳේ හොඳට මතක තියාගන්න එක මේ ප්‍රංශ විසින් යනවා පුතේ ඕලන්දය ආක්‍රමණය කරන්න ප්‍රංශ විසින් යනවා කොහෙද ඕලන්දය ආක්‍රමණය කරන්න එතකොට පුතේ මේ ඕලන්දේ ඉඳපු රජතුමා ඊට පස්සේ මෙන්න මේ ඕලන්දේ ඉඳපු රජතුමා ඒ රජතුමාගේ නම තමයි පස්වන විලියම් රජු පස්වන විලියම් රජු පස්වන විලියම් රජු මෙන්න මේ පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පුතේ පලා යනවා එංගලන්තයට එංගලන්තය කියන්නේ පුතේ බ්‍රිතාන්‍යයට පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනවා කොහෙටද බ්‍රිතාන්‍යයට හරිද මේ බ්‍රිතාන්‍යයට පලා ගියාට පස්සේ දැන් පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා ඉන්නේ බ්‍රිතාන්‍ය තුල තමන්ගේ ආරක්ෂාව සඳහා ඉන්නේ කොහෙ තුලද බ්‍රිතාන්‍ය තුල එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා දැන් ලන්දේසින්ගේ රජු ඉන්නේ අපේ ආරක්ෂාව යටතේ ලන්දේසින්ගේ රජු ඉන්නේ අපේ ආරක්ෂාව යටතේ මෙන්න මේක හින්දා හරිද මෙන්න මේ නිසා දැන් තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය මේ ඉංග්‍රීසින් වෙන අපිට ගන්න පුළුවන් මුදම අවස්ථාව මොකද ලන්දේසින්ගේ රජු ඉන්නේ අපි ගාව ලන්දේසින්ගේ රජු ඉන්නේ අපි ගාව අන්නේ ඒ නිසා පුතේ මොකද්ද මේ ඉංග්‍රීසින් කරන්නේ අන්නේ ඒ නිසා මොකද්ද මේ ඉංග්‍රීසින් කරන්නේ මේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට ලියුමක් ලියවනවා ඒ රටේ රජතුමාලව ඒ කියන්නේ ලන්දේසින්ගේ රජතුමාලව දැන් ඕගොල්ලෝ හිතන්නකෝ දැන් මම තමයි පුතේ පස්වන විලියම් රජු දැන් මම පස්වන විලියම් රජු දැන් පුතේ මගේ රට තමයි ලන්දේසි ඕලන්දේ දැන් මගේ රටට ගහන්න එනවා හරිද මගේ රට ආක්‍රමණය කරන්න ප්‍රංශ ජාතිකයන් ඒ නිසා මම මගේ ආරක්ෂාවට යනවා කොහෙදද ඉංගලන්තෙ නෙමෙයි නැත්තම් බ්‍රිතාන්‍යයට යනවා දැන් මම ඉන්නේ කාග රැකවරණය යටතේද ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ එතකොට දැන් ඉංග්‍රීසින් කල්පනා කරනවා හරිද ඉංග්‍රීසින් දැන් කල්පනා කරනවා දැන් ලන්දේසින්ගේ රජු ඉන්නේ අපි ගාව මේක තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට අපිට අල්ලගන්න පුළුවන් හොඳම වෙලාව කියලා මම ලව්වා ඒ කියන්නේ පස්වන විලියම් රජු පස්වන විලියම් රජු ලව්වා ලංකාවේ ඉන්න ලන්දේසි ආණ්ඩුකාරවරයාට මොකද්ද ලියුමක් ලියවනවා අර ලියුමක් ලියවනවා ඒ ලියුම ලියන්නේ පුතේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා ඒ ලියුම ලියන්නේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා අන්න ඒ නිසා ඒ ලිපියට කියනවා පුතේ කිව් ලිපිය කියලා කිව් ලිපිය කියලා තමාරට ඔයගලන්ට දැන් නොතේරෙන්න පුළුවන් මම ආපහු පැහැදිලි කරනවා ඈ හරිද කිව් ලිපිය මෙන්න මේ කිව් ලිපිය සඳහන් වුණේ පුතේ මෙන්න මේ කිව් ලිපිය සඳහන් වුණේ ලංකාවේ තියෙන ලංකාවේ තියෙන ලන්දේසි බලකොටු වලට ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා ඒ අනුව පුතේ
අන්නේ කියු ලිපිය 1795 දී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වෙච්ච ෆන් එංගල් බෙක්ට ලැබෙනවා ෆන් එංගල් බෙක්ට ලැබෙනවා මේ ෆන් එංගල් බෙක්ට ලියුමක් වුණාට පස්සේ මේ ලියුම කියවලු ඒ ලියුමේ තිබ්බේ මේ ඉංග්‍රීසීන්ට ඉංග්‍රීසි හමුදාවන්ට ලන්දේසි බලකොටුව වලට ඇතුළත් වෙන අවසර ලබා දෙන්න කියලා අවසර ලබා දෙන්න කියලා නමුත් උදේ මේ ෆන් එංගල් බෙක් ඒකට අකමැති වෙනවා ෆන් එංගල් බෙක් ඒකට අකමැති වෙනවා ෆන් එංගල් බෙක් අකමැති වුණාට කරන්න දෙයක් නැහැ ඉංග්‍රීසීන් පහර දීලා ඉංග්‍රීසීන් පහර දීලා ෆන් එංගල් බෙක් ඉඳපු ෆන් එංගල් බෙක් ඉඳපු මොකද්ද බලකොටුව අල්ල ගන්නවා බලකොටුව අල්ල ගන්නවා එතරින් පුතේ නතර වෙන්නේ නැහැ ඉංග්‍රීසීන් ලංකාවේ සෙසු ලන්දේසි බලකොටු ටික ඔවුන් යටතට පත් කර ගන්නවා ඒ අනුපතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ඉංග්‍රීසීන් ගන්නවා එහෙම නැත්නම් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් ගන්නවා මෙන්න මේ කතාව තේරුණාද පුතේ මේ කතාව තේරුණාද මේ කතාව තේරුණාද මම අහපව පැහැදිලි කරන්නම් ඕගලන්ට මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දාන්න ඉක්මනට තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න තේරුණේ නැත්නම් මැසේජ් එකක් දාන්න මම අහපව කියලා දෙන්න තේරුණා කිනාටයි තේරලා තින්දාම තේරුණා සර් තේරුණා හරි තේරුණත් කරන්න දෙයක් නැහැ මට හිතෙන්නේ කාට හරි දෙන්න අමතක වෙලා ඇති කියලා නෙතුල තේරුණාද හරි ආව පැහැදිලි කරන්න ආගෙන ඉන්න හරි දැන් පුතේ අපි කතා කරන්නේ හරිද අපි කතා කරේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික යටත් කර ගැනීම හොඳ ඔන්නකොල හිතන්නකෝ මේ ලංකාව කියන්නේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික යටත් කර ගැනීම පුතේ අහගෙන ඉන්න 1786 වර්ෂයේදී ප්‍රංශය යනවා ඕලන්දේ ආක්‍රමණය කරන්න මේ ඕලන්දේ කියලා කියන්නේ ලන්දේසීන්ගේ මව් රාජ්‍යය ලන්දේසීන්ගේ රාජ්‍යය හරිද ප්‍රංශය විසින් ඕලන්දේ ආක්‍රමණය කරන්න යනකොට හරිද ඕලන්දේ ආක්‍රමණය කරන්න යනකොට මේ දැන් මේ වෙනකොට හොඳට මතක තියාගන්න මේ වෙනකොට ලංකාවේ පාලනය කරන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක පාලනය කරන්නේ ලන්දේසීන් නේද තාමේ ඉංග්‍රීසින් ගෑවිලාවක් නැහැ මෙහාට තාමේ ඉංග්‍රීසින් ගෑවිලාවක් නැහැ මේ ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න යනකොට මේ ඕලන්දේ ඉඳපු රජතුමා තමයි පස්වන විලියම් රජුද මේ පස්වන විලියම් රජු ඒ කියන්නේ මෙන්න මේ ලන්දේසීන්ගේ රජු හරිද මෙන්න මේ ලන්දේසීන්ගේ රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනව කොහෙටද බ්‍රිතාන්‍යයට තමන්ගේ ආරක්ෂාව සඳහා යනවා කොහෙට පලා යන්නේ බ්‍රිතාන්‍යයට
දැන් පුතේ මෙන්න මේ පස්වන විලියම් රජු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල පස්වන විලියම් රජු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල මොකද මේ විලියම් රජු බයේ ඉන්නේ මරණ බියේ ඉන්නේ මොකද පංච ජාතිකයන් ඔහුව මරයි කියලා ඒ නිසා තමයි බයට තමයි ඔහු බ්‍රිතාන්‍යට පලා ගියේ දැන් පුතේ පස්වන විලියම් රජු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල පස්වන විලියම් රජු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල එතකොට පුතේ මෙන්න මේ බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා මෙන්න මේ බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා දැන් මේ ලන්දේසින්ගේ රජු ආ දැන් මේ ලන්දේසින්ගේ රජු වෙච්ච පස්වන විලියම් රජු ඉන්නේ අපි ගාව අපි තමයි මේගොල්ලන්ට ආරක්ෂාව දෙන්නේ පස්වන විලියම් රජුට ආරක්ෂාව දෙන්නේ අපි තමයි දැන් තමයි නියම වෙලාව දැන් තමයි නියම වෙලාව ලංකාවේ ලන්දේසින්ගේ බලය පත් වෙලා තියෙන අර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක තමන්ගේ අතට ගන්න මොකද ලන්දේසින්ගේ රජු ඉන්නේ තමන්ගාව අන්නේ ඒ නිසා පුතේ මේ බ්‍රිතාන්‍යයන් විසින් පස්වන විලියම් රජු ලවා ලියුමක් ලියෝ ගන්නවා ලියුමක් ලියෝ ගන්නවා හරිද ඒ ලියුම ලිව්වේ පුතේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා ඒ නිසා පුතේ ඒ ලියුමට කියනවා කිව් ලිපිය කියලා ඒ ලියුමට කියනවා කිව් ලිපිය කියලා මේ කිව් ලිපිය මොකද දන්නව සඳහන් වෙලා තිබ්බේ මේ කිව් ලිපිය සඳහන් වෙලා තිබ්බේ මේ ලංකාවේ තියෙන ලන්දේසි බලකොටුව වලට ලංකාවේ තියෙන ලන්දේසි බලකොටුව වලට ලන්දේසි බලකොටුව වලට මේ ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර දෙන්න කියලා ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර දෙන්න කියලා ඒ අනුව පුතේ 1795 වර්ෂයේදී ඒ අනුව 1795 වර්ෂයේදී මෙන්න මේ කිව් ලිපිය ආ පස්වන විලියම් රජු විසින් ලියවපු කිව් ලිපිය හම්බ වෙනවා ලංකාවේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වෙච්ච ෆන්නිංගල් බෙක් අතට ෆන්නිංගල් බෙක් අතට මේ ෆන්නිංගල් බෙක් ලියුම කියවුවට පස්සේ ලියුමේ සඳහන් වෙලා තිබ්බේ මේ ලංකාවේ තියෙන ලන්දේසි බලකොටුව වලට ඉංග්‍රීසියෙන්ට ඇතුළත් වෙන්න අවසර දෙන්න කියලා. නමුත් පුතේ ෆන්නිංගල් බෙක් එකට අකමැති වෙනවා. ෆන්නිංගල් බෙක් එකට අකමැති වෙනවා. නමුත් පුතේ ෆන්නිංගල් බෙක් එකට අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. මොකද ඉංග්‍රීසියෙන් විසින් ෆන්නිංගල් බෙක් ඉඳපු බලකොටුවට පහර දෙලේ බලකොටුව Taman සතුට ගන්නවා. Taman සතුට ගන්නවා. ඊට පස්සේ පුතේ එතනින් ඉංග්‍රීසියෙන් නතර වෙන්නේ නැහැ. එතනින් ඉංග්‍රීසියෙන් නතර වෙන්නේ නැහැ. මේ සියලුම ලන්දේසි බලකොටුව ටික මේ ඉංග්‍රීසීන් සතුවට ගන්නවා ඉංග්‍රීසීන් සතුවට ගන්නවා ඔන්න ඔය අනුව තමයි පුතේ මේ ඉංග්‍රීසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගා ගන්නේ 1795 වර්ෂයේදී 1796 වර්ෂයේදී දැන් තේරුණාද පුතේ දැන් තේරුණාද තේරුණ නැති කට්ටියට තේරුණාද දැන් තේරුණාද පුතේ මෙතුල දැන් තේරුණාද හරි ලියාගම් පුතේ හරි ලියාගම් පුතේ ලිව්වට පස්සේ අහපෝ තවත් තේරෙයි ලිව්වට පස්සේ තේරෙයි ඉංග්‍රීසීන්ට ප්‍රථමව ලියාගම් පුතේ ඉංග්‍රීසීන්ට ප්‍රථමව එහෙම නැත්නම් ඉංග්‍රීසීන්ට පෙර ඉංග්‍රීසීන්ට පෙර ඉංග්‍රීසීන්ට පෙර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගාගෙන සිටියේ ඉංග්‍රීසීන්ට පෙර මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගාගෙන සිටියේ ලන්දේසීන් විසිනි ලන්දේසීන් විසිනි ලන්දේසීන් විසිනි ලන්දේසීන් විසිනි ලන්දේසීන් විසිනි ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය ඌයේ ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය ඌයේ උදේ එක සැරෙන්ම බලාගෙන කියව ලියන්න හොඳේ එක සැරෙන්ම හොඳට අහගෙන ලියවන්න මම පුතේ නෝට් එකක් තියාගෙන නෙමෙයි ඕගොල්ලන්ට උගන්වන්නේ ඒ නිසා මගේ හිතට يعني ඔළුවට එන දේ තමයි මම නෝට් එකකට පරිවර්තන يعني ලියන්නේ ඒ නිසා මට නැවත නැවත ඒ වාක්‍යෙම කියන්න බෑ ඒ නිසා මම කියන වෙලාවේ මම එක සැරෙන් කියද්දි මම හිමීට කියන්නේ ඒ නිසා ඒක හොඳටම
අහගෙන ලියන්න හරිද හොඳටම අහගෙන ලියන්න හරි මම ආපහු කියන්නම් ඉංග්‍රීසියෙන්ට ප්‍රථම ඉංග්‍රීසියෙන්ට පෙර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කොටගෙන සිටියේ ලන්දේසීන් විසිනි හරිද ලන්දේසීන් විසිනි ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වන්නේ ඕලන්දයයි ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වන්නේ ඕලන්දයයි ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වනුයේ ඕලන්දයයි ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන්නට ගිය අවස්ථාවේදී ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කිරීමට ගිය අවස්ථාවේදී ලන්දේසීන්ගේ රජු වූ 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 පස්වන විලියම් රජු පස්වන විලියම් රජු පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යට පලා ගියේය බ්‍රිතාන්‍යට පලා ගියේය බ්‍රිතාන්‍ය ගාවින් පුතේ වරහන් අස්සේ ලියා ගන්න ඉංග්‍රීසීන්ගේ මෞරාජ්‍යය බ්‍රිතාන්‍යට පලා ගියේය බ්‍රිතාන්‍යට පලා ගියේය මෙම සිදුවීම තමන්ට වාසිදායක කරගත් මෙම සිදුවීම තමන්ට වාසිදායක කරගත් මෙම සිදුවීම තමන්ට වාසිදායක කරගත් ඉංග්‍රීසීන් විසින් ඉංග්‍රීසීන් විසින් ඉංග්‍රීසීන් විසින් ඉංග්‍රීසීන් විසින් ඉංග්‍රීසීන් විසින් පස්වන විලියම් රජු ලවා පස්වන විලියම් රජු ලවා පස්වන විලියම් රජු ලවා පස්වන විලියම් රජු ලවා ලියුමක් ලියාගත්තේ ලිපියක් ලියාගත්තේය ලිපියක් ලියාගත්තේය එම ලිපියේ සඳහන් වූයේ sorry උදේ ලියාගන්න එම ලිපිය බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ සිට ලියූ බැවින් එම ලිපිය බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ සිට ලියූ බැවින් බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ සිට ලියූ බැවින් මොන ලිපිය කියලා දෙයකට කියන්නේ මොන ලිපිය කියලා දෙයකට කියන්නේ එම ලිපිය කිව් ලිපිය නමින් හැඳින්වේ
කියූ ලිපිය නමින් හැඳින්වේ කියූ ලිපිය නමින් හැඳින්වේ කියූ ලිපිය කියූ කියූ ලිපිය උදේ මේ එක්සෑම් එකට එහෙම ලියද්දී එක්සෑම් එකට ලියද්දී මෙහෙම කිව්වක් මෙහෙම දාලා ලිපිය කියලා එහෙම ලියන්න එපා උදේ කියූ ලිපිය කියලා ලියන්න උදේ නැත්තම් කොරේ පිටට මරේ කියලා ලියපල්ලා කියූ කියලා හමුදන්න කියූ ලිපිය කියලා එහෙම ලියන්න එපා ඈ සිංහලෙන් ලියන්න ඕනි කියූ ලිපිය කියලා නැත්තම් ඉංග්‍රීසි භාෂාවේ තියෙන A B C D E F G H I J Q කියලා එහෙම ලියලා ලිපිය කියලා එහෙම ලියන්න එපා හරිද කියූ ලිපිය කියලා ලියන්න ඕනි කියූ ලිපිය නමින් හැඳින්වේ එම ලිපියේ සඳහන් වී තිබුණේ 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 ලංකාවේ තිබෙන ලංකාවේ තිබෙන ලංකාවේ තිබෙන ලංකාවේ තිබෙන ලන්දේසි බලකොටු තුලට ලන්දේසි බලකොටු තුලට ලන්දේසි බලකොටු තුලට ඉංග්‍රීසි හමුදාවන්ට ඇතුළත් වීමට ඉංග්‍රීසි හමුදාවන්ට ඇතුළත් වීමට ඉංග්‍රීසි හමුදාවන්ට ඇතුළත් වීමට ඉංග්‍රීසි හමුදාවන්ට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසයි 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 වෙනම ඡේදක ලියන්න පුතේ වෙනම ඡේදක ලියා ගන්න එම ලිපිය එවකට ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එම ලිපිය ලන්දේසි එවකට ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එවකට ලංකාවේ කියලා දැම්මනම් හොඳයිද අමන්නේ එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ෆන් එංගල් බෙක් ලැබුණද ෆන් එංගල් බෙක් ෆන් 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 ආතල් ආතල් ෆන් 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 එංගල් බෙක් ලැබුණද ෆන් එංගල් බෙක් ලැබුණද ෆන් එංගල් බෙක් ලැබුණද ෆන් එංගල් බෙක් ලැබුණද ඔහු ඊට එකඟ නොවිය ඔහු ඊට එකඟ නොවිය ඔහු ඊට එකඟ නොවිය ඔහු ඊට එකඟ නොවිය ඒට ප්‍රතිචාරයක් ලෙස 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 ඉංග්‍රීසිහු යුදමය ක්‍රියාමාර්ගයකට එළඹිනි ඉංග්‍රීසිහු යුදමය ක්‍රියාමාර්ගයකට පෙළඹුනි ඉංග්‍රීසිහු යුදමය ක්‍රියාමාර්ගයකට එළඹුනි යුදමය ක්‍රියාමාර්ගයකට එළඹුනි යුදමය ක්‍රියාමාර්ගයකට එළඹුනි යුදමය ක්‍රියාමාර්ගයකට එළඹුනි ඒ අනුව 1795 වර්ෂයේ ඒ අනුව 1795 වර්ෂයේ අගෝස්තු 26 වන දින අගෝස්තු 26 වන දින මගේ බර්ත්ඩේ ගෝස්තු හරි අගෝස්තු 26 වන දින හරි අගෝස්තු 26 වන දින අගෝස්තු 26 වන දින ත්‍රිකුණාමලයේ ලන්දේසි බලකොටුවට 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 ඉංග්‍රීසීන් විසින් පහර දී යටත් කර ගන්නා ලදී ඉංග්‍රීසීන් විසින් පහර දී යටත් කර ගන්නා ලදී
ඉංග්‍රීසීන් විසින් පහර දී යටත් කර ගන්නා ලදී. ඉංග්‍රීසීන් විසින් පහර දී යටත් කර ගන්නා ලදී. ඉංග්‍රීසීන් විසින් පහර දී යටත් කර ගන්නා ලදී. ඉන් නොනවතුණු ඉංග්‍රීසීන් ඉන් නොනවතුණු ඉංග්‍රීසීන් යාපනය යාපනය මන්නාරම යාපනය මන්නාරම කල්පිටිය හා කොළඹ කල්පිටිය හා කොළඹ කල්පිටිය හා කොළඹ කල්පිටිය හා කොළඹ යන ලම්දේසි බලකොටු වලට පහර දී යන ලන්දේසි 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 බලකොටු වලට පහර දී තමන් යටතට ගැනිනි 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 තමන් යටතට ගැනීම තමන් යටතට ගැනීම 1796 පෙබරවාරි මාසය වන විට 1796 පෙබරවාරි මාසය වන විට 1796 පෙබරවාරි මාසය වන විට ලන්දේසින් සතුව පැවති සියලුම බලකොටු 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 ඉංග්‍රීසීන්ට නතු විය ඉංග්‍රීසීන්ට නතු විය ඉංග්‍රීසීන්ට නතු විය ඉංග්‍රීසීන්ට නතු විය හරි ඔන්නෝම තමයි පුතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ඔන්න විදිහට තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල තියෙන බලතල ආඩද ලන්දේසි ආණ්ඩුක සෝරි ඉංග්‍රීසි විසින් අල්ලගන්නේ ඉංග්‍රීසි විසින් අල්ලගන්නේ හරි මම අහපව් කියලා දෙනවා හරිද මම අහපව් කියලා දෙනවා මේක තමයි අවසාන වතාව කියලා දෙන හොඳටම අහගෙන ඉන්න හරිද හොඳටම අහගෙන ඉන්න හරි මේ චිත්‍රයේ විදිහටම තියෙන්නේ අනේ මට කලින් කියපු ටික හොඳට තේරුණා මේ කාට පිස්සු අහපෝ මේ කියලා දෙන්න හරිද ඒ වගේම හිතන්න එපා පුතේ හරිද ඔළුවට දාගන්න අවුලක් නැහැ මට මේ අහගෙන ඉන්න ඕනේ නැහැ මේ ලායේ මම යනවා ආතල් එකේ ටීවී එක බලන්න නැත්තම් මං ආතල් එකේ WhatsApp chat එකක් දාන නැත්තම් FB යන නැත්තම් මං Free Fire ගහන හරිද හරි එහෙම කියලා හිතන්න එපා හරිද හොඳට අහගෙන ඉන්න ඔව් ඔව් කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ තියෙනවනම් මැසේජ් එකක් දාන්න උගන්නපුගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඕගලන්ට පුතේ ආපහු මේ ටික ඉගෙන ගන්න පුළුවන් 11 වසර දෙවෙනි පාඩමේ. 11 වසරට ගියාට පස්සේ දෙවෙනි පාඩමේ. ඔව් කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? මට මැසේජ් එකක් දාන මම දැක්කා සර් කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නැහැනේ හරි අහගෙන ඉන්න මේ ඉංග්‍රීසි එහෙම නැත්නම් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගන්න කලින් අර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගන්න කලින් මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගෙන ඉන්දියා ලම්දේසින් විසි ආ ඉංග්‍රීසිින් එන්න කලින් හරි හොඳට අහගන්න මේ ඉංග්‍රීසිින් එන්න කලින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය කල්ලාගත්තේ ලම්දේසින් විසි හරිද ඕම් බලහල්ලක ලියා ගන්න බැරි වුණා දැන් ඉතින් මං අහපෝ කියන්න පුළුවන්ද හරිද හරිද මේ ලන්දේසීන් විසින් තමයි හරිද ලන්දේසීන් මේ ඉංග්‍රීසීන්ට කලින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික යටත් කරගෙන ඉන්දියෙ උදේ මෙන්න මේ දවස්වල සිද්ධ වෙනවා මොකද්ද මෙන්න මේ කාලවකවානුව තුලදී සිද්ධ වෙනවා මොකද්ද මේ ප්‍රංශ විප්ලවය හරිද ප්‍රංශ විප්ලවය උදේ එද්දා මුල්ම බලකොටු අල්ලගත්තේ 1795 වර්ෂයේදී අල්ලගත්තේ
ත්‍රිකුණාමල වරායේ ගා අසල තිබ්බ ලන්දේසි බලකොටුව හරිනේ අගෝස්තු 26 1795 අගෝස්තු 26 වෙනිදා හරි ඒක පුතේ ඔයගලගේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙන පෙළ පච්චු පොතේ තියෙන පච්චු පොතේ බලන්නකෝ හරි ලන්දේසි හරිද මේ ඉංග්‍රීසින්ට කලින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගෙන ඉඳියේ ලන්දේසීන් විසින් මේ ලන්දේසීන් විසින් ටික කාලයක් මොකක්ද මේ ටික කාලයක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික යටත් කරගෙන ඉඳියේ යටත් කරගෙන ඉඳියේ මේගොල්ලෝ මෙහෙම ටික කාලයක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගෙන ඉද්දී ආතල්ලගේ අල්ලගෙන ඉද්දී අරහි ආතල් ටික කෙලවෙලා තමන්ගේ රටේ මොකද්ද මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මේ තමන්ගේ රටට කියන්නේ ලන්දේසීන්ගේ රටට කියන්නේ ඕලන්දයට පහර දෙන්න ඇවිල්ලා ප්‍රංශ ජාතිකයන් විසින් ඒ නිසා මොකක්ද තමන්ගේ නායකයා ලන්දේසීන්ගේ නායකයා බයේ මරණ බයේ පැනලා ගිහිල්ලා කොහෙටද බ්‍රිතාන්‍යට බ්‍රිතාන්‍යට පැනලා ඇවිල්ලා දැන් හිතන්නකෝ මම තමයි විලියම් රජු මේ සමිත ගුණරත්න තමයි විලියම් රජු නා මගේ රටට පහර දෙන්න ඇවිල්ලා කවුද මේ ප්‍රංශ ජාතිකයන් විසින් හරි ප්‍රංශෝ මට පහර දෙන්න ඇවිල්ලා මගේ රටට පහර දෙන්න ඇවිල්ලා මම බයේ කොහෙටද පැනලා යන්නේ බ්‍රිතාන්‍යට පැනලා ගිහින් ආ මම බ්‍රිතාන්‍යට පැනලා ගිහින් දැන් මම ඉන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ආ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේ බ්‍රිතාන්‍ය කියලා මම ඉන්නේ මුන් යටතේද හරිද ඊට පස්සේ මොකක්ද මුන් කරන්නේ ඒ කියන්නේ මෙන්න මේ බ්‍රිතාන්‍යෝ කරන්නේ හරිද මන් ලව්වා ලියුමක් ලියව ගන්නවා ආ සුපිරි ලියුමක් ලියව ගන්නවා හරිද ඒ ලියුමේ සඳහන් වෙලා තිබ්බේ මොකක්ද මේ ලංකාවේ හරිද ලන්දේසි බලකොටුව වලට ලංකාවේ ලන්දේසි බලකොටුව වලට ඉංග්‍රීසියෙන්ට ඇතුළත් වෙන්න අවසර දෙන්න කියලා හරිද මේ පස්වන විලියම් රජු ඒ ලියුම ලිව්වේ බ්‍රිතාන්‍ය කිව් මාලිගාවෙන් දලා ඒ නිසා ඒකට කියනවා කිව් ලිපිය කියලා ඔන්න පුතේ විලියම් රජු ලියපු ලියුම හම්බ වෙනවා කාටද හම්බ වෙන්නේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වෙච්ච ෆන් එංගල් බෙක්ටර් अकमति අරද එහෙම අකමැති වුණ නිසා මොකද ඉංග්‍රීසීන් කරන්නේ පහර දෙනවා පුතේ ලංකාවේ ලන්දේසි බලකොටුව වලට ත්‍රිකුණාමල වරායේ තිබ්බ ලන්දේසි බලකොටුවට පහර දෙනවා 1795 අගෝස්තු 26 වෙනිදා අගෝස්තු 26 වෙනිදා පහර දෙනවා එහෙම පහර දීලා හරිද එහෙම පහර දීලා පුතේ ලංකාවේ ලන්දේසි බලකොටුව අල්ල ගන්නවා ත්‍රිකුණාමල වරායේ තිබ්බ ලන්දේසි බලකොටුව අල්ල ගන්නවා එතනින් වුන් අතර වෙන්නේ නැහැ එතනින් වුන් අතර වෙන්නේ නැහැ ඊට පස්සේ පුතේ මේ යාපනය ඊට පස්සේ මන්නාරම කල්පිටිය කොළඹ කියන ප්‍රදේශවල තියෙන ලන්දේසි බලකොටුව වලට පහර දීලා ඉංග්‍රීසීන් විසින් ඒව යටත් කර ගන්නවා ඊට පස්සේ පුතේ මොකද කරන්නේ ලන්දේසි කොහොමෝ කියලා පන්නලා දානවා හරි පන්නලා දානවා ඊට පස්සේ ලංකාවේ බලය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පුතේ 1796 පෙබරවාරි මාසයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය බ්‍රිතාන්‍ය පෙරදිගින් වෙළඳ සමාගමට යටත් වෙනවා පෙරදිගින් වෙළඳ සමාගමට යටත් වෙනවා හරි පැහැදිලිද දැන් නම් පුතේ තේරුම් ගන්න ඔය ළඟම තියෙන පොල්ලක් ගන්න අපට ළඟම තියෙන පොල්ලක් අරන් උලුවට ගහගෙන ගහන්න ගහන්න හරිද දැන් පැහැදිලිුනේ නැත්තම් මම දැන් මේක හතරවෙනි පාරට විතර දැන් කිව්වේ හරි තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා හරි විනාඩියක් දෙන්නම් පුතේ කියව ගන්න විනාඩියක් දෙන්නම් කියව ගන්න මයික් ඕෆ් කරගන්න කාගෙද මයික් එක ඔන් වෙලා තියෙන්නේ
උතේ වැදගත් ඒවා highlight කරගන්න වැදගත් ඒවා highlight කරගන්න හරිද ලස්සනට තමන්ගේ note පොත හදාගෙන ඉන්න highlight කරලා එහෙම වර්ෂේ highlight කරලා හරිද fun angle එක කියන විශේෂ සිදුවීම් කිව් ලිපි එහෙම ඒවා highlight කරලා ඒක ලස්සනම තියාගෙන බලන්න පාඩම් කරන්න ආසිතෙන්න ඒ දේවල් කරන්න නැත්තම් පොතේ නිකන් ටිබ්බොල හොද්ද වගේ තිබ්බොත් එහෙම පාඩම් කරන්න හිතෙන්නේ නැහැ නේ පුතේ එකම පාටින් ඔහේ දිනන නිකන් ටිබ්බොල හොද්ද වගේ අර මෙලෝ රහක් නැහැ නේ දුනුත් නැහැ මොකවත් නැහැ අර ආ දැන් පුතේ ඕගලන්ට මේ දවස්වල ඉස්කෝලේ නිමාඩු නිසා අර ඕගලන් ඉස්කෝලේ නිමාඩු නිසා ආ දැන් වෙන වැඩකුත් නැහැ නේ කරන්න ආ දැන් ඕගලන්ට තියෙන්නේ පුතේ පාඩම් වැඩවලට Tamange අවධානය යොමු කරන්න විතරයි පාඩම් වලට අවධානය යොමු කරන්න විතරයි එහෙම නැත්නම් මේ දවස්වල නිකන් ආතල් එකේ දැන් පිට කොහෙදවත් එහෙට මෙහෙට ඇවිදින්න යන්න බෑ ආ හරි එවිදින් යන්න බෑ ඒ නිසා පුතේ පුළුවන් මේ 9 වසරේදී තමයි මේ 9 වසරෙන් තමයි මේ ඕල් දැන් ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට අපොස සාමාන්‍ය පෙළ විභාගයට හරිද ඒ නිසා පුතේ පුළුවන් පරිමේම Tamange අවධානය අධ්‍යාපන වැඩකට උල්ටම යොදන්න එහෙම නැත්නම් මේ කාලේ තියෙන්නේ ඕගලන්ට PUBG ගහන්නවා හරිද Free Fire ගහන්නවා මෙලෝ රහකට නැහැ නේ මොනවද කියන කොයි ගේ හරිද Free Fire ගහන්නවා හරිද එහෙම නැත්නම් Facebook යන්නවා හරිද එහෙම නැත්නම් ඉතල හෙටලා තියෙන Facebook එකේ ගියාට කමක් නැහැ ඒ කියන්නේ අධ්‍යාපන වැඩ කටයුතුවට හොඳ දෙයක් ෂෙයා කරලා හැම එහෙම කරාට කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම කියන්න එපා කියන්නේ නැහැ නැත්නම් ඔගේ හැම වෙලෙම මේ ගානම හායි හුයි ගන්නයි හරිද හායි 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 ගන්න ඒව කරන්න යන්න ඕනේ නැහැ පුතේ FB එකේ FB එකෙන් උනත් හරිද YouTube එක පාවිච්චි කරලා Tamanට ඉගෙන ගන්න පුළුවන් දේවල් හරිද Tamanට අධ්‍යාපනයේට වැඩගත් දේවල් කරන්න කමන්නේ නැහැ හරි ඒකට තාක්ෂණිය උදාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඕගොල්ලෝ ඉස්සරහ කතා කරන මේ මමත් Facebook account එකක් හදාගත්තේ 7 වසරේද හරිද ඒත් අපි ඔය හායි හුයි බයි බුයි ගන්න ගියේ නැහැ හරිද අපි ඔයෙන් කරේ මොද දේවල් කරන අපිට අවශ්‍ය දේවල් ෂෙයා කරලා හරි ඒ වගේ දේවල් කරේ හරිද තව ජීවිතේට නම් ඔය PUBG වත් එහෙම නැත්නම් ඔය මොකද Free Fire කියන game එකවත් අපි ගහලා නැහැ තාම මෙලෝ වැඩ කරන්නේ නැහැ ඕකෙන් අපිට කන්න හම්බ වෙන්නේ නැහැ නේ හරි ඕකෙන් අපිට දැනුමක් හම්බ වෙන්නේ නැහැ හරිද එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඔය Free Fire ගැහුවා කියලා ඔයගේ ගේම් එකක් ගැහුවා කියලා දැන් ඔයගොල්ලන්ට ඇත්තට යුද්ධ කරලා දැම්මත් ඔයගොල්ලන්ට පුළුවන් නිකන් තුවක්කුව කෙලින් කරගන්න හරිද බෑ අර තුවක්කුව කෙලින් කරගන්න බෑ හරිද ඒ නිසා බොරුවට හරිද බොරුවට මේ ආතල් ගන්න කාලයක් නෙවෙයි මේක හරිද අනික දැන් අනිමාඩු දැන් මම තමයි දැන් පොර මම තමයි සුපිරි පොර දැන් නිමාඩු ඉස්කෝලේ ටීචර්ස් ලා මොකුත් කියන්නේ නැහැ අම්ල දාත්තලා මොකුත් කියන්නේ නැහැ දැන් තමයි කට්ටයක් ගහන්නේ සුපිරිම කාලේ මං ගහනවා රගර් කට්ටේ නැත්තම් ගහනවා වන් ඩිරෙක්ෂන් ගහලා මෙන්න මේ පොඩ්ඩ මෙතන ටයි කරගන්න. හරිද? ඒ එහෙම කියලා පුතේ මේ නිමාඩුයි කියලා මේ Tamange ළමා කාලය කියන එක නැති කරගන්නත් එපා. හරිද? ළමෙක් කියන්න උනහම ඒ ළමයා පිරිපුන් කියන්නේ හොඳ ළමෙක් විදිහට පේන්න ඕනේ. නැත්තම් ඒක මහයෙක් වගේ පෙවුනොත් එහෙම ඒක එතකොට තමයි ඔක්කොම කතල් වෙලා යන්නේ. ඒ නිසා ඔය වයසේ තමයි 9 වසරේ තමයි අපි ඔය පාස් කරලා ඉඳි ආයේ. හරිද? 9 වසරේ තමයි ඔය පොඩ්ඩක් එහෙම මේ කහන වයසෙන්නේ එහෙම මේ කහන වයසෙන්නේ මේ 9 වසරෙන් තමයි පටන් ගන්න. හරිද? ඒ වල තාම පොඩි ඉඹල. තාම චූටි. හරිද? අපිට දැනෙන්නේ මේ හිච්චි කොල්ල කෙල්ලෝ වගේ තමයි දැනෙන්නේ පේන්නේ. හරිද? ඒ අපේ වයසට ආවම අපේ අම්මලා තාත්තලාගේ වයසට ආවම පේන්නේ අනේ මේ ඇට්ටෝ නෙමෙයි. ගොඩක් ඉරිතයක් තරම් උස නැහැ. මුන් එන්නේ මොකද්ද අම්මට උදු මේ FB එකේ ඉන්නේ රට හොල්ලන්න. හරිද FB වල ඔලොල්ලෙන්නේ රට හොල්ලන්න රට හදන්න කතාව හරිද උන් හැදිලා නැහැලා හරිද ඒ නිසා පුතේ ළමා කාලේ ළමෙක් විදිහට ගත කරන්නේ එහෙ නැත්තම් මාළ කැලේ ඔය අපි දාන මාළ අපි කැම්පස් එකේ ඉන්න පිළා කිසි ප්‍රශ්නයක් නැහැ ඔය කැම්පස් එකේ අයියලා අක්කලා සමහර කැම්පස් එකේ ඉන්න කට්ටිය දැකලා ඇති කැම්පස් එකට ආපු කට්ටිය දැකලා ඇති උන් කොහොමද ඉන්නේ කියලා ඒ වයසේදී ඒක ඉස්සරහට කිසි ප්‍රශ්නයක් නැහැ මේ උගලොත් එක්ක කතා කරන මමත් එහෙම තමයි හා ඔගොල්ලන්ට කතා කරන මමත් එහෙම තමයි කැම්පස් එකේදී ඒ කියන්නේ ඔගොල්ලෝ ඉස්සරහට එද්දි මම ෆැෂන් කරලා එන්නේ නැහැ කොණ්ඩෙම් ගාන්න කපලා මම හදාගෙන පීරගෙන එන්නේ මම පුතේ මගේ ඇත්ත ජීවිතේදී මම
මම කොහෙට වෙද්දි මම ෆැෂන් කරලා මම යන්නේ ඒ අපේ වයසාවට පස්සේ හරිද මාව දැකලා ඉතින් සමහර කට්ටියත් ඉන්න මේ නේතු පුතා හැම මාව දැකලා ඉතින් හරිද ඒ ඒගොල්ලගේ වලත් පෙරෙද්දි ඉතින් ඒතකොට අපි මේ බහින විදිය ක්‍රමවල විදි තියෙනවා හරිද ඒක බහින ක්‍රම වෙනයි වෙනයි දැන් ඕගොල්ලෝ ඒ වයසට වෙනයි හරිද ඒ නිසා පුතේ මේ කාලේ තියෙන්නේ හරිද මේ කාලේ තියෙන්නේ මේ කාලේ තියෙන්නේ ඕගලන්ට ඉගෙන ගැනීම පමණයි ඕගලන්ගේ පළමු වගකීමත් ඉගෙනීම ඕගලන්ගේ දෙවන වගකීමත් ඉගෙනීම ඔව් දෙවන වගකීමත් පුතේ ඕගලන්ගේ ඉගෙනීම තියෙන්නේ වෙන කල් වැඩ වැඩ නැහැ හරි කිව්ව ඇති අපි ක්ලාස් එක පටන් ගමු උතුරු ටික කරමු හරි 30 ගා වෙලාව තව හරියටම පැය භාගයක් තියෙනවා මට ඕගලන්ට ඕගලත් එක්ක කතා කරන්න ටයිම් එක හරි ඕගලත් එක්ක කතා කරන්න ටයිම් එකක් තියෙනවා හරි එතකොට එහෙනම් ලියා ගන්න අර මං කලින් කිව්ව කතාවක් කියන්නේ 1796 වර්ෂයේ සිට 1796 වර්ෂයේ සිට 1796 වර්ෂයේ සිට 1796 වර්ෂයේ සිට 1815 1815 1815 උඩරට රාජධානිය යටත් කර ගැනීම උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය පාලනයේ කැපී පෙනෙන අවස්ථා තුනකි ඔන්න මම කලින් එක කිව්ව පුතේ මතක ඇද එක ලියාගන්න එක 1796 ලියාගන්න වර්ෂයත් එකනේ 1796 1798 පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම දෙක 1798 අනිත් එක මොකද 1798 1798 1802 දිත්ත පාලනය තුන 1802 වර්ෂයේ සිට 1802 වර්ෂයේ සිට 1802 වර්ෂයේ සිට 1802 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය කිරීටය පාලනය කිරීම බ්‍රිතාන්‍ය කිරීටය විසින් පාලනය කිරීම හරි අනිත් මාතෘකාව ලියාගන්න පුතේ අනිත් මාතෘකාව ලියාගන්න 1797 වර්ෂයේ 1797 වර්ෂයේ 1797 වර්ෂයේ 1797 වර්ෂයේ 1700 ළමයි ඇන්නේ නැවන්නේ සම්මැලිද මන්තිය බෝරින්ද මාවත් ඇදලයි කියලා හිතනක වෙලාවට ෆෝන් එකෙන් එක්ක 1797 වර්ෂයේදී උහුදුබඩ ප්‍රදේශවල ඇති වූ අර්බුදය නැත්නම් කැරල්ල මාතුකාව ලියාගන්න 1797 වර්ෂයේදී මුහුදුබඩ ප්‍රදේශවල ඇති වූ කැරල්ල
සර් පොඩ්ඩක් හිමීට කියන්න හරි පුතේ මුහුදු බඩ තාම පුතේ කියන්න පටන් ගත්තේ නැහැ මාතෘකාව විතරයි කිව්වේ අනික පුතේ තව එකක් කියන්න හරිද දැන් ඔයගොල්ලන්ගේ එක්සෑම් එකේදී වේගය හදා ගන්න ඕනි ඈ හරිද එක්සෑම් එකේදී වේගය හදා ගන්න ඕනි කියන්නේ උත්තර ලියන වේගය හදා ගන්න ඕනි නැත්තම් පුතේ මේ අපිට ශාලාධිපතිතුමා මේ අපිට ආතල් එකට මේ දෙන්නේ නැහැ කොල්ලෝම කර කර ආවර් ෂ ය කොහොම කර කර රවුම් කර කර ලියන්න වෙලාවක් නැහැ අපිට සාමාන්‍යයෙන් කියව ගන්න පුළුවන් විදිහට ලියා ගත්තාම අවුලක් නැහැ හරිද නැත්තම් පුතේ ආ තමන්ගේ ටයිම් එකට ලියා ගන්න බැරුණාම වෙන වැඩ කරන්න එපා හරිද තමන්ගේ ටයිම් එකට හරිද තමන්ගේ ටයිම් එකට එක්සෑම් එකට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි අර තමන්ගේ උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි එහෙම නැත්තම් හරිද තමන්ට වෙලාවට හරියට ලියා ගන්න බැරුණා නම් හරිද හරිද කියන්න බෑ අනේ මේ ශාලාධිපතිතුමනි මට තව වෙනත් පහත් දෙන්න මම ඒ විනාඩි පහත් උත්තර ලියා දෙන්න එහෙම බබා උකුත් නෑ පුතේ ඒවැ හරිද ඒවැ නෑ බස 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 ගාලා ඇදගෙන යනවා ලිව්වෙන් ලිව්වත් එකයි නැතත් එකයි උඹ අමුණලා තිබ්බත් එකයි අපිට නැතත් එකයි කියලා දස බස ගාලා ඇදගෙන යනවා ටයිම් එකේ වුණාට පස්සේ ඒ නිසා තමන්ගේ ටයිම් එක හදා ගන්න ඕනි එහෙම නැත්තම් ශාලාධිපතිතුමා අපි අපොච්ච වුණා නම් ඔන්න අවුලන්නේ නෑ මේ රාත්‍රිය අවුලන්නේ නෑ මොකද මේ ෂේප් එකේ පොඩ්ඩක් මෙහෙම ලයින් කරගන්න එහෙම කරන්න පුළුවන් එහෙම නෙමෙයි පුතේ අපේ කවුරුත් නෙමෙයි ඉන්නේ එතන ඇවිල්ලා හරිද ඒ නිසා අපි ටයිම් එක හදා ගන්න ඕනි අපේ වේගේ උත්තර ලියද්දි වේගේ හදා ගන්න ඕනි හරිද ඕගොල්ලෝ උත්තරයක් ලියන උනත් ප්‍රශ්න පත්‍රයට උත්තරයක් ලියන උනත් ඒ ප්‍රශ්න පත්‍රයේ දීලා දෙන ටයිම් එකට උත්තර ලියන්න හරිද ටයිම් එකට උත්තර ලියා ගන්න නැත්තම් පුතේ පැය දෙකේ ප්‍රශ්න පත්‍රයට අය හතරක් විතර අරගෙන උත්තර ලියන්න යන්න එපා හරිද එහෙම වුණොත් තමයි ෆේල් සර් ෆේල් වගේ තමයි හරිද ඒ නිසා හරිද ඔය දැන් සර් ෆේල් වෙලා ඉන්නේ ලංකාවේ සර් ෆේල් වෙලා ඉන්නේ ඒ වගේ තමයි තමන්ගේ ටයිම් එකට හරියට වැඩේ කරගන්න බැරුනොත් ඒ හරිද මේ හරි ඔන්න පුතේ අහගන්න ඕගලන්ට දේශපාලනේ වරු කිව්වට තේරෙන්නේ නැහැ හරි හරිද මේ තාම පොඩිනේ නම් එම සර් මේ ඕගොල්ලෝ 11 වසරට එහෙම එද්දෝක පොඩ්ඩක් ඉත් එක ගියොත් 11 වසර නැකන් කතා කරමු වැඩ ටික කොහොමද වෙන්නේ කොහොමද මේකයි 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 කියලා තාම ඕගොල්ලෝ හවුද හරි පුතේ මේ ලංකාව හොඳට අහගෙන ඉන්න මේ ලංකාව මේ බ්‍රිතාන්‍යයේ නැත්නම් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක යටත් වෙන පුතේ 1796 වර්ෂයේ හරිද 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගා ගන්න පුතේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම හරි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ගොඩනගා ගන්නවා හරිද මෙහෙම පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ හොඳට බලා ගන්න පුතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලගත්තට පස්සේ මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්න විශාල මුදලක් ගියා හරිද ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්න පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට විශාල මුදලක් ගියා ඒගොල්ලන්ට හිතා ගන්න බැරි මුදලක් ගියා ඒ නිසා මොකද්ද මේගොල්ලෝ කල්පනා කරේ අත්ින් නෑ මේ සෑහෙන්න මුදලක් මේ වියදම් ගානේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගන්නේ ඒ නිසා අපි ඉක්මනටම මේ අපිට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගන්න ගිය වියදම මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් අලුත් බදු වර්ග පනවල අපි ගන්න ඕනි කියලා කල්පනා කරා අලුත් බදු වර්ග පනවල අපි ගන්න ඕනි කියලා කල්පනා කරා හරියට මේ වර්තමාන දේශපාලනඥයෝ වගේ හරියට මේ වර්තමාන දේශපාලනඥයෝ වගේ මොකක්ද හේතුව ඒගොල්ලන්ට පුතේ මොකක්ද මේ ඡන්දෙ ගන්න පෝස්ටර් ගහන්නයි ටීවී ඇඩ් දාන්නයි අරව කරන්නයි මෙව කරන්න එනෙව්වන්ට කන්න බොන්න දෙන්න විශාල මුදලක් යනවා ඒ නිසා පුතේ මොකද්ද කරන්නේ ඒගොල්ලෝ හැමති උනේ ගම මොකද්ද කරන්නේ කන්න පටන් ගන්නවා මුල ඉඳලම ලංකාවේ තියෙන හැම පැත්තක්ම හරිද විපගා ගහන්න පටන් ගන්නවා අන්න ඒ වගේ තමයි උනේ අන්න ඒ වගේ තමයි ඒ දවස් උනේ 1796 වර්ෂයේදී හරිද 1796 වර්ෂයේදී මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගන්නවා පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
පෙරදිගිය වෙළඳ සමාගමට ඒ සඳහා පුතේ විශාල වියදමක් ගියා. ඒ සඳහා විශාල වියදමක් ගියා. අන්න ඒ නිසා හරිද? අන්න ඒ නිසා මේ පෙරදිගිය වෙළඳ සමාගම නව බදු වර්ග පැනෙවුවා පුතේ. නව බදු වර්ග පැනෙවුවා. හරිද? පොල් ගස් බද්ද. හරිද? මේ පොල් ගස් බද්ද හරහා සිද්ධ කරේ මොකක්ද දන්නවද? මේ පොල් ගස් බද්ද හරහා සිද්ධ කරේ මේ එක ඉඩමක එක ඉඩමක මේ ඉඩමක පොල් ගස් 10ට වඩා තියෙනවනම් පොල් ගස් 10ට වඩා තියෙනවනම් පුතේ රිදී පණමක් බද්දක් විදියට ගත්තා රිදී පණමක් බද්දක් විදියට අය කරා නමුත් පුතේ මේ පොල් ගස් වල පළදාව ගැන ඒගොල්ලෝ බැලුවේ නැහැ පොල් ගස් වල පළදාව ගැන ඒගොල්ලෝ බැලුවේ නැහැ ඒ වගේම පුතේ ලුණු බද්ද ඊට පස්සේ පුතේ තුවක් මේ මාළු බද්ද ඊට පස්සේ දුම්කොළ බද්ද මේ වගේ පුතේ නව බදු වර්ග පැනෙව්වා මේ වගේ නව බදු වර්ග රාශියක් පැනෙව්වා මේ වගේ නව බදු වර්ග රාශියක් පැනෙව්වා ඒ නිසා මොකද්ද මේගොල්ලන්ට මේගොල්ලන්ට විරුද්ධතාවයක් ලංකාව තුල ඇති වුණා ඈ ඇයි යකොඩෝ මුන් පත් වෙච්ච ගමන් හරිද මුන් පත් වෙච්ච ගමන් මොකද්ද කරන්නේ පොරේ පිටට මරේ කියලා මොකද්ද කරන්නේ තෑහෙන බදු වර්ග ටිකක් ගැහුවා ඒක ඒගොල්ලන්ට දරා ගන්න බැරි වුණා ලංකාවේ මිනිස්සුන්ට හරිද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පණමක් කියන්නේ පුතේ ඒ දවස්වල ඉත මුදල් ලේකයක් රිදී පණමක් කියලා කියන්නේ හරි එතකොට දැන් ওই තඹ දොයිතු ඕගේ තියෙන දැන් රුපියල් ඒ වගේ ඒ දවස්වල තිබ්බ එකක් තමයි රිදී පණම හරිද එතකොට පුතේ නව බදු වර්ග පැනෙව්වා ඒකෙන් පුතේ මිනිස්සු අපහසුතාවයට පත් වුණා ඒ නිසා ඒ මිනිස්සු කැරල්ලකට මුල පිරුවා ඒ වගේ ඒක කැරල්ලකට මුල පිරීමට හේතුවක්. තව හේතුවක් වුණා පුතේ කැරල්ලකට මුල පුරන්න. තව හේතුවක් වුණා කැරල්ලකට මුල පුරන්න. හොඳට අහගෙන ඉන්න. තව හේතුවක් වුණා පළවෙනි එක තමයි පුතේ නව බදු වර්ග පැනවීම. ඔය කැරල්ල ඇති වෙන්න බලපාපු පළවෙනි එක තමයි නව බදු වර්ග පැනවීම. අර නව බදු වර්ග පැනවීම. ඔල්ගස් බද්ද, ලුණු බද්ද, දුම්කොළ බද්ද, මාළු බද්ද වගේ නව බදු වර්ග පැනවුවා. ඒක හේතුවක් වෙනවා යුද්ධයක් ඇති වෙන්න. යුද්ධයක් ඇති වෙන්න. අනිත් හේතුව තමයි පුතේ මේ මේ රාජ්‍ය සේවය සඳහා ඒ දවස්වල රාජ්‍ය සේවය සඳහා මේ ලන්දේසීන් පුතේ මේ බදු එකතු කරන්න ලන්දේසීන් ලංකාවේ බදු එකතු කරන්න යොදාගත්ත ස්වදේශීය නිලධාරීන්මයි ස්වදේශීය නිලධාරීන් මේ ස්වදේශීය නිලධාරීන් කියන්නේ පුතේ ලංකාවේ ඉඳපු නිලධාරීන්මයි ලංකාවේ ඉඳපු කට්ටියමයි එතකොට පුතේ මේගොල්ලන්ට මේ ස්වදේශිකයන් බදු එකතු කරන්න යද්දී ලංකාවේ මිනිස්සුන්ට අවුලක් නැහැ සිංහලෙන් කතා කරන්නේ හරිද අවුලක් නැහැ ඔය ෂේප් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් අවුලක් නැහැ අපේ වුණා සිංහල තේරෙන්නේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ අවුල් වෙන්නේ සිංහලෙන් කතා කරන්නේ ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට ප්‍රශ්නයක් තිබුණ නැහැ පුතේ ලන්දේසීන් ලංකාව අල්ලගෙන ඉද්දී බදු එකතු කරන්න ආවේ ස්වදේශිකයන් විසින් ඔන්න පුතේ ඉංග්‍රීසීන් ඒ කියන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික අල්ලගත්තට පස්සේ මේ ස්වදේශිකයන් ටික අයින් කළා ඈ මේ ස්වදේශිකයන් ටික අයින් කළා දාලා ඒ සඳහා ගේන පුතේ මදුරාසින් මදුරාසි නිලධාරි මදුරාසි නිලධාරි මදුරාසි නිලධාරි ඔන්න පුතේ ඒ අනුව මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න පත් කරනවා එක්කෙනෙක්. එයාගේ නම තමයි පුතේ රෙසිඩන්ට් වරේ. එක රෙසිඩන්ට් වරේ. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න කෙනෙක් පත් කරනවා. ඒ තමයි රෙසිඩන්ට් වරයා. ඕ පුතේ අච්චු පොත්තල නැහැ. හරිද? එහෙනම් හොඳට ආගෙන ඉන්න. හරිද? ඕ අච්චු පොත්තල නැහැ. ඕ පුතේ කලහවදට ආවට පස්සේ තමයි අච්චු පොත්තලට එන්නේ. හරිද? එහෙනම් හොඳට ආගෙන ඉන්න. මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න ඉංග්‍රීසීන් විසින් පත් කරන නිලධාරියෙක් එයා තමයි රෙසිඩන්ට් වරයා. රෙසිඩන්ට් වරයා. මෙයා තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන ඉංග්‍රීසීන්ගේ ප්‍රධානී රෙසිඩන්ට් වරයා. මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා පුතේ. මෙන්න මේ කියන රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා collected වරු කියලා පිරිසක් collected වරු collected වරු මෙන්න මේ කියන collected වරුගේ සේවා මධ්‍යස්ථානයේ තමයි පුතේ කච්චේරිය කියලා කියන්නේ දැන් කියන කච්චේරිය තියෙන්නේ හරි ඒ වගේ තැනක් තමයි මේ මෙතන කච්චේරිය කියලා මේ ආරම්භුනේ ඔන්න ඔය කත් එක්ක ඈ කච්චේරිය කියලා මේ ආරම්භුනේ ඔන්න ඔය කත් එක්ක
මේ රෙසිඩන්ට් කෙනෙක් ඉන්න මෙයා තමයි ප්‍රධානියා මෙයාට තේපතේ කලෙක්ටඩ් කරු කිර පිරිසක් ඉන්නවා මෙයාට තේ කලෙක්ටඩ් කරු පිරිසක් කියලා ඉන්නවා හරි මේ කලෙක්ටඩ් කරු ළඟතේ ඉන්නවා පුතේ බතු එකතු කරන්න අවුමිල්දාරවරු අවුමිල්දාරවරු පුතේ මේගොල්ලෝ මේ ඉන්දියාවෙන් ගෙනහපු මදුරාශි නිලධාරීන් ටික හරි මුන්න දේරනවද පුතේ ලංකාවේ සිංහල මිනිසුන්ගෙන් ගිහිල්ලා බතු එකතු කරන්න උන් අnder දෙවලනේ හරිද මුන්න දේරෙන්නේ නැහැ නේ එතකොට පුතේ මේගොල්ලොත් එක්ක මොකක්ද ඇති වෙන්නේ ලංකාවේ මිනිස්සු ගැටුම් ඇති වෙලා ඉන්නේ පුතේ හරුන් කතා කරනවා වෙන භාෂාවකින් බස කතාලා අපේ උන් අනේ දේරෙන්නේ නැහැ මොකද කියන්නේ වා මොකද මේ කියන්නේ කියලා සිංහලෙන් කතා කරනවා එතකොට පුතේ මොකක්ද ඇති වෙන්නේ ගැටුමක් ඇති වෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකො දැන් අපි ඉංග්‍රී අපි අපි දැන් ඉංග්‍රීසි ගිහිල්ලාම්කො අවුලක් නැහැ ඉංග්‍රීසි නම් පොඩ්ඩක් එහෙම මේ ස්ටේට්මන්ට් එකක් දාගෙන යස් නෝ කියලා හරි එන්න පුළුවන් හරිද දැන් හිතන්නකො පුතේ අපිව දානවා ගිහිල්ලා ඉන්දියාවේ හරිද ඉන්දියාවේ ගිහිල්ලා දානවා ඔය මේ දිල්ලියට නව දිල්ලියට ගිහින් දානවා ආ නව දිල්ලියට ගිහින් දානවා දැන් පුතේ අපිට ඔය මෙලෝ මර සංසාරයක් තේරෙන දුන් කියන්නේ මොකද්ද කියලා උන් පතපට බලග ඉංගල අඩක්ක මාඩක්ක මනමරක් දාලා දෙමලෙන් කතා කරනවා අපිට තේරෙනවා අපි සිංහලෙන් කතා කරලා වැඩක් තියෙනවා එතකොට මොකක්ද ඇති වෙන්නේ ගැටුමක් ඇති වෙන්නේ ඝට්ටනයක් ඇති වෙන්නේ හරිද ඒ වගේ තමයි මෙන්න මෙතනදි සිද්ධ වුනේ ආ මේ අවුමිල්දාරවරුන්ට සිංහල තේරෙන්නේ නැහැ ඒ නිසා මොකද්ද පුතේ ඇති වෙන්නේ ගැටුමක් ඇති වෙනවා ඔන්න ගැටුමට මුල පුරන්නේ මෙන්න මේ ක්‍රමය මේ මදුරාසි නිලධාරීන් ගැටීම 1797 වසරේ ගැටුමක් ඇති වෙන්න හේතු වෙනවා හරිද අද පුතේ මම නෝට් එක ලියන්න දෙන්නේ නැහැ හරිද මම නෝට් එක ලියන්න දෙන්නේ නැහැ මම ආපහු පැහැදිලි කරනවා මම ලබන සතිය තමයි නෝට් එක ලියන්න ඕගලන්ට දෙන්නේ. හරි මම නෝට් එක ලියන්න දෙන්නේ ලබන සතිය. හරි ඒ නිසා මම ආපහු පාරක් කියනවා හොඳට අහගෙන ඉන්න. හරි මම ආපහු පාරක් කියනවා හොඳට අහගෙන ඉන්න මේ කැරල් ලැබුණු විදිහ. හරි කැරල් ලැබුණේ කොහොමද කියලා හොඳට අහගෙන ඉන්න. දැන් පුතේ මාතෘකාව දුන්නේ 1797 වසරේ 1797 වසරේ ඇතුණු කැරල්ලනේ. අර 1797 වසරේ ඇති වුණු කැරල් උදේ බෝඩ් එකේ පේනවද බෝඩ් එකේ පේනවදනේ හරි මම අහපොලිය ඈ මාතුගාව තමයි 1797 වසරේ කැරල් උදේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල හොඳට අහගන්න ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන් බලය ගොඩනගා ගන්න පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම බලය ගොඩනගා ගන්න 1796 වසරේදී 1796 වසරේදී මේ 1796 වසරේදී මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ඉංග්‍රීසීන්ට ගන්න එහෙම නැත්නම් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට ලබා ගන්න විශාල මුදලක් ගියා විශාල මුදලක් ගියා ඒ නිසා පුතේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ඕන වුණා පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ඕන වුණා මේ ඉක්මනටම මේ ගිය මුදල ගන්න ලබා ගන්න නැත්තම් වැඩක් නැහැ පුතේ මොකද අත්ින් නැහැ මේ ලක්ෂ ගණන් කෝටි ගණන් ගිහිල්ලා තියෙනවා හරිද ඒ නිසා මොකද්ද මේ ඒ මුදල ඉක්මනට ගන්න උවම නැ වුණා ඒ නිසා ඒගොල්ලෝ මොකක්ද නව බදු වර්ග පැනෙව්වා ඒ සඳහා ඒගොල්ලෝ මොකක්ද කරේ නව බදු වර්ග පැනෙව්වා ඒ බදු වර්ග තමයි පුතේ පොල් ගස් බද්ද උදාහරණ ගන්න පොල් ගස් බද්ද ලුණු බද්ද ඒ වගේම පුතේ පොල් ගස් බද්ද ලුණු බද්ද දුම් කොළ බද්ද මේ වගේ නව බදු වර්ග පැනෙව්වා මේ වගේ නව බදු වර්ග පැනෙව්වා මේ පොල් ගස් බද්දට තමයි පුතේ විශාලතම විරෝධතාවය මතු පොල් ගස් වලට තමයි පොල් ගස් බද්දට තමයි විශාලතම විරෝධතාවය මතු උනේ ඒ මතු වෙන හේතුව තමයි මේ සුද්ධෝ එහෙම නැත්නම් මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පැනවුවා නීතියක් අර යම් ඉඩමක පොල් ගස් 10ට වඩා තියෙනවනම් යම් ඉඩමක පොල් ගස් 10ට වඩා තියෙනවනම් ඒ සඳහා රිදී පනම බදු වර්ගෙ බදු වශයෙන් අය කරා රිදී පනම බදු වර්ෂයෙන් අය කරා උතේ මේක ලාංකිකයන්ට දරා ගන්න බැරි වුණා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉඳපු ලාංකිකයන්ට දරා ගන්න බැරි වුණා ඒ නිසා මොකක්ද මේගොල්ල පුතේ කැරල්ලකට මුල පිරුවා ඒ නිසා මේගොල්ල මොකක්ද මේ කැරල්ලකට මුල පිරුවා ඒ වගේම අනිත් හේතුව තමයි ඔන්න පළවෙනි හේතුව මම කිව්වා නව බදු වර්ග නිසා අනිත් හේතුව තමයි
මේ ලංකාවේ බදු එකතු කරන්න ලංකාවේ බදු වර්ග එකතු කරන්න මේ ලන්දේසීන් ඉද්දීගේ සදේශිකයන් මේ සදේශිකයන් කියලා කියන්නේ ලාංකිකයෝ අද ලංකාවේ දු මිනිස්සු ඒගොල්ලන්ට සිංහල භාෂාව තේරෙනවා අර ඒගොල්ලන්ට අවුලක් නැහැ ඒගොල්ලන්ට ලංකාවෙන් කට්ටියගේ කීය කියාරේ බදු වර්ග ටික එකතු කරගන්න පුළුවන් නමුත් උදේ මොකද්ද මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගා ගත්තට පස්සේ මේගොල්ලෝ මොකක්ද කරන්නේ මේ බදු එකතු කරන්න ඉදපු සදේශීය නිලධාරීන් ටික අයින් කරනවා සදේශීය නිලධාරීන් ටික අයින් කරලා ඒ කියන්නේ දේශීය එවුවෝ ටික අයින් කරලා ගේනෝ පුතේ ඉන්දියාවේ මදුරාසියෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඒගොල්ලෝ කියන මදුරාසි නිලධාරීන් කියලා පිරිසක් ඒ අනුව ලංකාවේ මේ සමස්ත ප්‍රදේශ පාලනය කරන එක්කෙනෙක්පත් කරනවා ඒ තමයි පුතේ කවුද රෙසිඩන්ට් වරයා මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා පුතේ කලෙක්ටඩ් වරු කලෙක්ටඩ් වරු මේ කලෙක්ටඩ් වරුගේ සේවා මධ්‍යස්ථානයේ තමයි සේවය කර ස්ථානය තමයි ඔය කච්චේරිය කියලා කියන්නේ කච්චේරිය දැන් දින කච්චේරිය දන්නවද මේ කච්චේරියම තමයි අර එතකොට මේ කලෙක්ටඩ් වරු යටතේ ඉන්නවා අවුමිල්දාරු මේගොල්ලෝ තමයි පුතේ යන්නේ බදු එකතු කරන්න මේගොල්ලෝ තමයි යන්නේ බදු එකතු කරන්න මේගොල්ලන්ට සිංහල මලහත් කිලව්වක්වත් තේරෙන්නේ නැහැ හරි මෙලෝඩියක් තේරෙන්නේ නැහැ මුන්ද පුළුවන් ද පුතේ ඊට පස්සේ සිංහලෙන් ගිහිල්ලා ඉල්ල ගන්න බදු වර්ග එකතු කරන්න එතකොට මොකද්ද වෙන්නේ අපේ වුණත් ඔය දිරවන්නේ නැහැ වෙන භාෂාවෙන් කතා කරලා පස්සේ මුහතර ගැටුම් ඇති වෙනවා ඔන්න පුතේ ඕකත් හේතුවක් වෙනවා 1797 කැරල්ල ඇති වෙන්නේ කැරල්ල ඇති වෙන්නේ හරි ඔන්න අනුව තමයි කැරල්ල ඇති වෙන්නේ ඒ අනුව පුතේ ඔය කැරල්ලක් 1797 ඇති වුණාට පස්සේ 1797 ඔය කැරල්ල ඇති වුණාට පස්සේ හරි මේ පෙරදිග ඉන්දිය වෙළ සමාගම යටතේ පුතේ මේ කැරල්ල ඇති වෙන්නේ බ්‍රිතාන්‍ය කිරීට හොයනවා ඇයි අකොඩෝ මෙහෙම මේ එක පාරටම මේ ඇවිල්ලා අවුරුද්ද ලංකාව අල්ලගත්ත 1796 දී මේ 1797 වෙනකොට මෙන්න බලේ ඉක්මනටම කැරල්ලක් ඇති වෙලා අවුරුද්දක් යනවත් කලි කැරල්ලක් ඇති වෙලා මොකක්ද හේතුව කියලා බලන්න එවනෝ පුතේ මොකද්ද බ්‍රිතාන්‍ය කිරීටෙන් පිරිසක් හරිද බ්‍රිතාන්‍ය කිරීටෙන් පිරිසක් එවනෝ 1796 දී 1796 දී sorry 1798 දී ලංකාවට එවනෝ බ්‍රිතාන්‍ය කිරීටේ හරිද ඊට පස්සේ තමයි පුතේ 1798 ඉඳලා 1802 දක්වා මේ දෙගොල්ලෝ මේක තුලලා පාලනය කරන්නේ ලිත්ත පාලනයක් ඇති වෙන්නේ හරි තේරුණාද පැහැදිලිද මොකක්ද මේ කිව්ව කතන්දරේ මෙව්ව පුතේ කතන්දර හරිද දමද අන්දරේ සීනි ගෑවා වගේ නේ කතන්දරය වගේ තමයි ඕක හරිද මේක ඕගොල්ලෝ මේ හරිද මේක පුතේ ඕගොල්ලෝ කටපාඩම් කරන්න යන්න එපා මේක කටපාඩම් කරන්න යන්න එපා ඕගොල්ලෝ මේක කතන්දරයක් විදිහට මතක තියාගන්න මොකද හිතන්නේ මේක සුරංගනා කතාවක් කියලා හරිද ඒක මේ කතන්දරයක් වගේ ඕගොල්ලෝ මතක තියාගන්න දැන් ඕගොල්ලෝ දන්නවනේ මද්දුම බණ්ඩාර හරිද අර තමයි අර බෙල්ල තියලා අර මේ අයියන්ගේ බිය නොවන්න මැරෙන හැටි මම පෙන්නන්න ඒක පුතේ කතන්දරනේ ඒක දන්නවනේ ඕක පුතේ කතන්දරයක් වගේ මතක තියාගන්න වැඩි දෙයක් නැහැ ඔය කතන්දර දෙන්නේ ඕගලන්ට හරි ඕගලන්ට 11 වසරේදී මී මාත් එක්ක ඉදියොත් හරිද මාත් එක්ක ඉදියොත් යන අපිත් එක්ක ඉදියොත් මේ අපේ ආයතනත් එක්ක ඉදියොත් ඔයාලා මම මීට වඩා සුපිරියට හරිද දැන් පොඩි ඕගලන්ගේ මොලේ තාම වර්ධනය වෙලා නැහැ මගේ පාඩම් ටික හරියට කියන්න 11 වසරේ තරම් කියන්නේ හරිද ඕගලන්ගේ මොලේට අර ඕගලන්ගේ චූටි මොලේට ගැලපෙන විදිහට තමයි ඔය මම දැන් කිව්වේ හරිද එහෙනම් 11 වසරේදී හරිද ඊළඟ රසවත් විදියට මම කියලා දෙන්නම් පාඩම ඊළඟ කෑල්ල පුතේ තවත් රසවත් හරිද ඒ නිසා බය වෙන්න එපා හරිද ඉන්න අපිත් එක්ක හිස්පිනම් බය වෙන්න එපා ගොඩ දාලා දෙනවා ලොයෙත්ම හරිද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ඒකේ ආයේ කතන්දර දෙකක් නැහැ පුතේ හරිද ඒ කරන සිස්ටම් එක අපිට ලැබුණු ගුරුහරුකම් විදියට අපිට විශ්වවිද්‍යාලයෙන් ගුරුහරු ගන්න තේ ඒ ගුරුහරුකම් එක්ක අපිට අපේ ඔළුව හොඳට පොලිෂ් කරලා දාලා තියෙන්නේ මේ තියෙන හැම ගුරුවරයෙක්ගේම හරිද ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලන්ට මේ සබ්ජෙක්ට් එක ගොඩ දාලා දෙන්න ඒ නිසා
එකතු වෙලා ඉන්න අපේ ආයතනෙත් එක්ක ඒ වගේම තව යාළුවෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් මේ ආයතනය පිළිබඳව දැනුවත් කරන්න යාළුවෝ ඉන්නවා නම් තව ආයතනය පිළිබඳව දැනුවත් කරලා මේකට තව එකතු කරන්න පුළුවන් ආ ඒක ඒක ඕගොල්ලන්ට හරිද මේක ඕගොල්ලන්ට තියෙන චාන්ස් එකක් කියලා ඉතාලි කියන්නේ ඔයාලා ඉතන මේ තමන් ගන්න දේ මම හැමතැනදම කියනවා ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න එපා පුතේ කිසි දිනක ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න එපා පරාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න තමන් ගන්න හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ අනුන්ට ලබා දෙන්න ඒ එහෙම වුණ පුතේ මේ සමාජය ලස්සන වෙයි හරි දැන් මේ සමාජයට කෙලවලා යන්න හේතුව තමයි මොකද්ද මිනිස් හිතන්නේ තමන් ගැන විතරයි මිනිස් හිතන්නේ තමන් ගැන විතරයි ඒ නිසා පුතේ තමන් ගැන වගේම අනුන් ගැන හිතන්න මේ සමාජය ගොඩක් ලස්සන හරි මම පුතේ මේක නෝට් එක මම දුන්නේ නැහැ මේ නෝට් එක මම ඔයගලන්ට ලබන සතිය දෙනවා ලියා ගන්න මේ නෝට් එකට අදාළව ටික මම ලබන සතිය දෙනවා ලියා ගන්න මැසේජ් එකක් දාන්න පුතේ අද ක්ලාස් එක කොහොමද කම්මැලිද බෝරින්ද හරි මෙලෝ රහක් නැද්ද හරි මෙලෝ කොල්ඩියක් නැද්ද තේරුණාද කියලා මට මැසේජ් එකක් දාන්න පුතේ WhatsApp sorry WhatsApp එකට නෙමෙයි මේ chat box එකට මැසේජ් එකක් දාන්න ඒක මට සෑහෙන ලොකු වටිනවා ඒක මට ගොඩක් වටිනවා හරි ඒ වයින් තමයි අපි අප් වෙලා ඉන්නේ හරිද හරි එහෙනම් අපි හම්බව හම්බ වෙන්න පුතේ ලබන සතියේ බදාදා හවස 5යි 30ට හවස 5යි 30ට එහෙනම් එතකන් සියලු දෙනාටම ආයුබෝවන් පුතේ ජය වේවා ආයුබෝවන් 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 සර් පුදු සර්වේ සර්